සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ජනපති ප්‍රධානත්වයෙන් ආගම් අතර සහයෝගීතාව බුද්ධ ධර්මයේ දිනු කරන්න ඉතින් අලුත් වැඩසටහන් ටික තින ආගම් අතර සහයෝගයක් ඇති කරගෙන ඉදිරියට යන්න කියලා දෙමළ පාසල් හෙට නිවාඩු වත්තල වෙඩි තැබීමක් දෙදෙනෙකු මරුට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නොහැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් බ්‍රිතාන්‍ය අගමැති කියයි ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය වෙනුවෙන් පාසල් ළමුන් සූදානම් කිරීමේ සතිය හෙටින් ආරම්භ වෙනවා මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය නම් කර ඇත්තේ මතට එරෙහිව පාසලෙන් ජවයක් ලෙසයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ තේමා පාඩය වී ඇත්තේ දරුවන්ට සවන් දෙමු බලගන්වමු රැකගනිමු ලෙසයි ඒ අනුව මෙම ජාතික සතිය එළඹෙන 21 වනදා සිට 28 වනදා දක්වා දිවයින පුරා සියලු පාසල්වල ක්‍රියාවට නැංවෙනවා ඒ ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මහාවිද්‍යාලයේදී විශේෂ මාතෘකා පහක් තේමා කරගනිමින් එම සතියේ දින පහ තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි අදාළ කාලය තුල සෑම දිනකම උදේ 8 සිට 9:30 දක්වා කාලය තුලම වැඩසටහන් ක්‍රියාවට නැංවෙනු ඇති හෙට සිට මේ මාස 18 වනදා දක්වා කාලය පාසල්වලට උපදෙස් ලබා දී ඇත්තේ ළමුන්ීට සූදානම් කිරීමටයි හෙට සිට පාසල් මට්ටමින් මධ්‍යසාර දුම්කොළ ඇතුළු මද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ඇත්ත සහ බොරුව හෙළිදරව් කරනු ඇති නිවසේ පවත්වන සාදියන් මධ්‍යසාර භාවිතයෙන් නිදහස් කර ගැනීම සඳහා දරුවන් දැනුවත් කරනවා මද්‍රව්‍ය දුම්කොළ ඇතුළු අනිකුත් මද්‍රව්‍ය ප්‍රචාරය සහ මාධ්‍ය හැසිරීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමටද නියමිතයි මද්‍රව්‍ය දුම්කොළ ඇතුළු අනිකුත් මද්‍රව්‍ය පිළිබඳ නීති ක්‍රියාත්මක වීම පිළිබඳවද දරුවන්ට එළඹෙන සතිය තුළ දැනුම ලබා දෙනු ඇති. මද්‍රව්‍ය දුම්කොළ ඇතුළු අනිකුත් මද්‍රව්‍ය ව්‍යාපාර සඳහා දේශපාලනඥයින්ගේ මැදිහත් වීම පිළිබඳවද දරුවන් දැනුවත් කිරීමට නියමිතයි. මද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය එළඹෙන ජනවාරි මාස 21 වනදා මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර තිබෙනවා. ජනවාරි 22 යොදාගෙන ඇත්තේ දෙමෝපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදු කරන මද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ජනවාරි මාස 23 වනදා මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සිදුවනවා ජනවාරි මාස 24 වන දින මද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට නියමිතයි ජනවාරි මාස 25 වනදා විවිධ මාධ්‍ය භාවිතා කරමින් පාසල තුල සහ පිටත මද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම සහ ජනමාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට යොදාගෙනනවා ජනවාරි 26 යොදාගෙන ඇත්තේ ස්වේච්ඡා සංවිධානවල මද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් වෙනුවෙන් ජනවාරි මාස 27 වනදා ආගමික ස්ථාන සහ දහම් පාසල හරහා මද්‍රව්‍ය නිවාරණ කටයුතු දියත් කිරීමට නියමිතයි ජනවාරි මාස 28 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මද්‍රව්‍ය වැටලීම් සිදු කළ නිලධාරීන්ට සම්මාන පිරිනැමීමේ උත්සවය පැවැත්වෙන්නේ කොළඹදී. අධ්‍යාපන බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු වන අමාත්‍යාංශවල මැදිහත් වීමෙන් සියලු ආගම් අතර සහයෝගීතාව වර්ධනයට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පන්නිපිටිය රුක්මල්ගම ශ්‍රී ධම්ම විජයාලෝක මහා විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්‍යාපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදුටුවේ. අමාත්‍ය දයාගමගේ මහතා ඇතුළු පිරිසක් යම් අවස්ථාවට සහභාගී වුණා. මේ රටේ බුද්ධ ධර්මයේ දියුණු කරන්නට තියෙන අලුත් වැඩසටහන් ටික මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංස්කෘතික අමාත්‍යාංශයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ගන්න පියවර සියල්ල එක්කම සාකච්ඡා කරලා උන්වහන්සේ ආශිර්වාද කළා විශේෂයෙන්ම ලංකාවේ එක එක ජාති නාගම් අතර සහයෝගය ආශිර්වාද සහයෝගයක් ඇති කරගෙන ඉදිරියට යන්න කියලා ඒ කාරණා ගැන තමයි සාකච්ඡා කරන්නේ
රජයේ සියලුම දෙමළ පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අනිද්දාට යෙදී තිබෙන තයිපොංගල් උත්සවෙ නිමිත්තෙන් රජයේ සියලු දෙමළ පාසල් හෙට වසා තැබීමට තීරණය කෙරුණා. මේ වෙනුවෙන් වෙනත් හිලව් දිනයක පාසල් පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. වත්තල හේකිත්ත ප්‍රදේශයේදී සිදු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වත්තල හේකිත්ත මාර්ගයේ අයියන් සබ්‍රිමලයේ කෝවිල අසලදී වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. මෝටර රථයකින් පැමිණි නාඳුන්න පිරිසක් තවත් මෝටර රථයක ගමන් ගත් 3 දෙනෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීමට ලක් වූ මෝටර රථයේ ගමන් කර ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවකයි. වෙඩි තැබීමෙන් එම මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාවට කිසිදු තුවාලයක් සිදුව නැති බව පොලිසිය සඳහන් කරනවා. වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. රට බෙදෙන ව්‍යවස්ථාවක් වෙනුවට සියලු දෙනාට ගරු කරන ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගම නගරයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. රට බෙදලා වෙන් කරගෙන ජාතියක් වශයෙන් අපිට එකමුතුව ඉදිරියට යන්න බැහැ රට. මේ අපි සියලු දෙනාගේම අවශ්‍යතාවය පිළිබඳ හඳුරගෙන එකින් එකට ගරු කරමින් ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන. ජනතාවගෙන් අහමු. එයාලගේ ඉන්න එයාලගේ ව්‍යවස්ථාව අපි ගේනනම් අපේ ව්‍යවස්ථාව ජනතාවට දෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බඳුළු ගුණවර්ධන සහ රෝහිත අබේ ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම ජනහමුවට එක්ව සිටියා. රජයේ යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ ඇතැම් කණ්ඩායම් ජනතාව බිය ගන්වමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අඟුණුකොළ පැලැස්ස සිරිසරණගම උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා ඉදිරි පැවරුණු 152 ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 23කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 212ක්. අපිට තියෙන විශාල වගකීමක් ඉෂ්ට කරන. ඒ වගකීම තමයි ඔබලාගේ කතරේට මනාපයට වටිනාකමක් ලබා දෙන්නේ. ඒ උදෙසා තමයි අපි අලුත් මුහුණුවරකින් රණසිංහ ප්‍රේමදාස වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන්නේ. ජංගම සේවා අස්සක් මුල්ලක් නෑර සිටින හැම පවුලක් කරා ගිහින් එයාගේ කකුල් දෙක ළඟට ගිහින් අපි හොයන එයාගේ දුකස හැම පවුලකටම අඩුම ගාන එක උදව්වක් බැගින් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන අපි ආරම්භ කළා තිබෙනවා. මේක තමයි නිවැරදි දේශපාලන. හැබැයි මිත්‍රවරුනි තවත් ක්‍රමයක් තියෙනවා. වැඩ කරන්න ඕනෙත් නැහැ, මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒ ක්‍රමය තමයි අලුතෙන් ගෝණි බිල්ල නිර්මාණය කරන රටේ ජනතාවගේ මනස විකෘති කරලා රට තුල දේද බින්නවීම ඇති කරලා රටම ගිනි තියලා තමන්ට පුළුවන් ඔය කෙටි ක්‍රමවේද තුලින් උස් අසුන් වලට යන්න. දැන් ඒ හාදිය තමයි ව්‍යවස්ථා ගෝණි බිල්ලක් නිර්මාණය කරලා තියෙන්නේ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් විවිධ ප්‍රදේශවලදී පළ කළ අදහස් කිහිපයක් දැන් නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සඳහා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සභාගත කළා. ඇත්තටම ওই අතුරු වාර්තාව පෙරලන්නවත් ඕනේ නැහැ. ඔක ගැන අදහසක් කිය. ව්‍යවස්ථාව හදන කමිටුවල හිටපු කට්ටිය ඇවිල්ලා කියනවා මම හිටියා මුදල් කමිටුවේ. මම කරා මෙහෙම මෙහෙම යෝජනා වගයක්. ඒව එකක්වත් මේකේ නැහැනේ. තව එක්කෙනෙක් කියනවා අපි කිව්වේ නැති ගොඩක් ඒවා මේකේ ලියලානේ. කවුද මේක ලිව්වේ? ඒක යානෝ. කමිටුවල හිටපු කට්ටිය කියනවා ඒගොල්ලෝ කියපුවත් නෙවෙයිලු ඒකේ තියෙන්නේ. ඉතින් අපි කියපුව කොහොමද තියෙන්නේ? ජනතාව කියන ඒවා කොහොමද ඕකනේ? ඒ ඉදිරිපත් කරපු වාර්තාව දිහා බලද්දි ඉතාම පැහැදිලිව මේකේ වංචනිකභාවය ඔප්පු වෙලා තියෙනවා. සිංහල පිටපතත් දමිළ පිටපතත් කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ මේ ව්‍යවස්ථා කෙටුම්පත කියලා. හැබැයි ඉංග්‍රීසි පිටපතේ පමණක් හැම පිටුවෙම මේ කෙටුම්පත හැටියට සඳහන් වෙනවා. මේ මොහොතේ අවශ්‍යතාවය ව්‍යවස්ථාවක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා කරන ඕනෑම වෙනස්කමක් කරන්න පිරිසුදු ජනතා පරමාධිපත්‍ය තහවුරු කර ගැනීම. නැවත මේ රටේ ජාති ආගම් ભેද අවසන්න නැති දේවල් මවනවා. ඒ හින්දා ව්‍යවස්ථාව කියලා කියන්නේ ඈත ගව් ගානක් තියෙන එකක්. ඒක වෙයිද නොවේද කියලා කියන්න බෑ. මොකද පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙක බලය ඕනේ. ඒ වගේම ජනමත විචාරණයකට සම්මත වෙන්න ඕනේ. ඉතින් ඒවා ඔක්කොම උනොත් තමයි ව්‍යවස්ථාවක් හැදෙන්නේ. තාම ව්‍යවස්ථා කෙටුම් පතකුත් හදලා නැහැ. ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලත් නැහැ. දැන් බොරු බිල්ලෙක් මවාපාලා විපක්ෂයේ අය ලොකුවට කෑකෝ ගහනවා. මේ දෙයනේ මේක පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරන්න. ඇත්තටම තාම මේක කෙටුම් පතක් හැටියට පාර්ලිමේන්තුවට ලබා දෙලා තියෙනවා. මේකේ තියෙන කරුණු තමයි අපි දැන් අධ්‍යයනය කරගෙන යන්නේ. රට බෙදෙන ව්‍යවස්ථාවක් මේ රටට ඉදිරිපත් කරන්න අපි කවටවත් දෙන්නේ නැහැ. ඒක
විපක්ෂයද ආණ්ඩුවද කියන එක නෙමෙයි කෙටුම්පත බලලා එව්වේ යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්න අපි දැනගන්න ඕනේ මම දන්නේ නැවක බලපු කවුද ඉන්නේ කියලා එක අලුත් ව්‍යවස්ථාව පිළිබඳ අපේ මතය ඉදිරිපත් කරලා දිනවා පාර්ලිමේන්තුවට එහි අපි බුද්ධාගම ආරක්ෂා කිරීම ඒ වගේම අපේ කීපාවරක් ගැනීම ඒ වගේම ජනාධිපති ක්‍රමය ලෝස කරනවාද නැද්ද කියන කාර්යයත් අපි සාකච්ඡා කරන්න පුළුවන් කියලා කියලා තියෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධව අපි එය මුලින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම හිතන්නේ මේ වගේ කාරණා තියෙනවා හැබැයි එක්සත් ජාතික පක්ෂය අද වෙනතුරු කිසිදු යෝජනාවක් මේ අලුත් ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන්න බැරි වුණා හැමදාම අපේ රටේ රට ජාතියක් විදියට සමගි කරන්න බැරි වුණේ මේ පටු බලවමනා වෙනුවෙන් කටයුතු කරන ජාතිවාදී අවුස්සන කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉතිහාසය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමුත් කරා දෙමළ ජාතික සන්ධානෙත් එක් කරමු සුමන්දිරන් මන්ත්‍රීවරයා පහුගිය දවස්වල කිව්වා පෙබරවාරි 4ට කලින් අලුත් ව්‍යවස්ථාවක් දානවා කියලා එතුමා ඒක කියන්නේ උතුරේ දෙමළ ජනතාව රවට්ටා එතන මෙහෙන් රාජපක්ෂ කණ්ඩායම කියනවා අලුත් එකකට අපි විරුද්ධයි ගේන්න දෙන්නේ නැහැ කියලා අපි පක්ෂයක් විදිහට කිසිම අවස්ථාවකදී රට බෙදන්න රට කඩන්න ඉදිරිපත් වෙන්නේ නැහැ රටේ මූලික අයිතිවාසිකම් වගන්ති ඇතුළත් කරපු අලුත් ආණ්ඩුක්‍රම සාව කඩන්න අපි එකඟයි දැන් JVP එක විශේෂ විවස්ථාවක් ගේනවා විශේෂ විවස්ථාව කාටද අවශ්‍ය කවුද ඉල්ලුවේ අපේ අම්මලා ඉල්ලුවද තාත්තලා ඉල්ලුවද අඩුම ගානේ මහා සංඝරත්නය මේක ඉල්ලුවද කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ නමුත් මේක JVP එකට අවශ්‍ය නැහැ व्यवस्था संपादन क्रियावलिया कौरुदु तुना पार्लिमेंट विगिया ओय कियन महिंद राजपक्ष महत्या गोल बालयुत्ते हेटिया नैसा बुरु वीरयो वेन्न कौरुवत् दंगलन्न देयन्ने सेलु देनागेम कैमत्तेन तोर किसिम व्यवस्था संशोधनयक रट ऐतुलि सिद्ध वेन्नी नै महिंद राजपक्ष महत्या कियल दुन तुंबियक गन मे रटे दीन तुंबिय तमाय महिंदाय गोटाबेय बैसिलुय විදේශ සංචිත පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකුඩි මහතාද මෙහිදී අදහස් දැක්වුවා. රට තුල සිදුවෙච්ච මහා පරිමාණ ආර්ථික කඩාවැටීමට හේතු ලෙස දින 20ක 25ක ක්‍රියාත්මක වෙච්ච පාලන යුගයක් පිළිබඳව කරුණු දක්වන්න උත්සාහ කරනවා. දවස් කීපයක් ඇතුළත රටේ අග්‍රාමාත්‍යතුමා රට සතු විදේශ සංචිත පිළිබඳ වගකීමෙන් යුත් එකිනෙකට වෙනස් ප්‍රකාශ දෙකක් කරනවා. මේ දෙකම අසත්‍යයි. දවස් 50 කාල සීමාව තුලදී විදේශ සංචිතවල ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳ සහ මේ වර්ෂයේ ආරම්භයේ ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනකන් එක් එක් දිනෙදී විදේශ විනිමය වෙළඳපොලේ ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් වහාම ජාත්‍යන්තර හා යට සහ රටට දැන ගැනීම සඳහා නිකුත් කළ යුතුයි කියලා අපි බල කර ඉල්ලා සිටිනවා. මෞබිමේ ඒකීය භාවයේ වෙනුවෙන් කැප වූ රණවිරුවන් ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කරන බව අමාත්‍ය තලතාතු කෝරළ මහත්මිය පවසනවා. කහවත්ත බුංගිරිය පලන්සූරියගම නව ජල ව්‍යාපෘති ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ මෙම ජල ව්‍යාපෘති ඉදිකිරීම් සිදු කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 82ක්. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 600 දිනකට වැඩි පිරිසකට සිත සැලසෙනවා. අපි හොඳ බෞද්ධයෝ මොනම හේතුවකටවත් මේ රට බෙදන්න දෙන්නෙත් නැහැ. මේ රටේ තිබිච්ච කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන්නට තමන්ගේ ලෙයින් දහඩියේ මේ රට ආරක්ෂා කරපු කිසිම රණවිරුවෙ මොනම අධිකරණයක් වෙදිරේවත් යුද්ධය වෙනුවෙන් වැඩ කරපු අයව ගෙනියන්න ඉඩ තියන්නේ නැහැ කියන එක මම මතක් කරන්නට ඕනේ. कृषि भोग किहिपेकट हानि सिदुकरन सेना दलंबु विशेष्वय बलंगुडे प्रदेश्वेंद हम्म वीति बेनवा एम कृषि भोग वहाम विनाशुकन लेसाई कृषि कर्म निलधारीन उपदेसला पातुने බඩ ඉරුඟු වගාවට දැඩි හානි සිදු කළ සේනා දළඹු විශේෂය ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට කෘෂි අංශ අනතුරු ඇඟවීම සිදු කළා. බොහෝ ප්‍රදේශවල කෘෂි භෝග පරීක්ෂා කිරීම නිරන්තරයෙන් සිදු කෙරුණා. ඒ අනුව බලංගොඩ මහජනපල භූමියේ තිබූ භෝග පරීක්ෂා කිරීමටයි කෘෂිකර්ම නිලධාරින් පියවර ගත්තේ. එහි අලෙවි කිරීමට තිබූ බඩ ඉරුඟු පරීක්ෂා කිරීමේදී සේනා දළඹුවන් විශාල වශයෙන් දැකගත හැකි වුණා. දළඹු විශේෂය එම ප්‍රදේශයේ ව්‍යාප්ත වූහොත් කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදු විය හැකි බැවින් එම බඩ ඉරුඟු විනාශ කිරීමටයි පියවර ගැන්නේ. ආසාදිත බඩඉරඟු කරල්වල ඉන්න සජීවි සතුන් බිත්තර කීටියෝ වගේ දේවල් තවත් ඉදිරියට පැතිරී යෑම වැළැක්වීම සඳහා කළු ෂොපින් බෑග් වල ඒ අපද්‍රව්‍ය සියලුම දේවල් එකතු කරලා ඒ සියලුම දේවල් විනාශ කරලා අයින් කරන ලෙසත් මේ සතියේ පමණක් එන බඩඉරඟු කරල්වල බඩඉරඟු කරල පමණක් අලවියට ලබා දීමටත් මින් ඉදිරියේදී ආසාදිත බඩඉරඟු මේ පොළට ගෙනීම වැළක්වාලීමටත් පියවර ගැනීම සඳහා අපි උපදෙස් ලබා දුන්නා ගොවීන් සඳහා.
නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාර්ය නීතු කාලගුණ විද්‍යාඥ සතින්ත ජයසේකර මහතා සඳහන් කළේ. දිවෙලේ නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. සිසු පළාත්වල සෞස් දෙකෙන් පමණ පසුව තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තමා පවතින්නේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමු මධ්‍යම සහ ඌව පළාත්වල ගාල්ල මාතර සහ කඩතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක් පමණ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේට අමතරව වයඹ පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ විටින් විට ඇති කිලෝමීටර 40ක් දක්වා වන අනතුරට පත් ඉන්දිය දිවිවරින් පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළා. ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝනය කරමින් ඉන්දිය දිවිවර යාත්‍රා 500කට වැඩි සංඛ්‍යාවක් ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු තීරයේ දිවිවර කටයුතු වල නිරත වී තිබෙනවා. එය නිරීක්ෂණය කළ නාවික හමුදාව යාත්‍රා දෙකක් හා දිවිවරින් 9 දිනකු අත්අඩංගුවට ගත්තා. එහිදී යාත්‍රා කිහිපයක් ඉන්දිය මුහුදු සීමාවට පලාකුස් තිබෙනවා. මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් දිවිවර යාත්‍රා දෙකක් ගැටීමෙන් අනතුරු සිදු වුණා. අනතුරට ලක් වූ ඉන්දිය දිවිවරින් බේරා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් සිදු කළා. එහිදී ඉන්දිය දිවිවරින් 8 දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා. නාවික හමුදාව තවදුරටත් මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුවයි ඔවුන් යාපනය දිවිවර පරීක්ෂක කාර්යාලයේ වෙත බාර දුන්නේ. අම්පාර උවන පියන්ගල රක්ෂිතයේදී නිති විරෝධී දඩමස් කිලෝග්‍රෑම් 38ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. අම්පාර ගලපිටගල සහ වෙල්ලාවලි ප්‍රදේශවල වනජීවී නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. අදාළ සැකකරුවන් කාන්තංකුඩි, අරියම්පනි සහ සෙල්වපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. කැස්බෑවෙන් දඩයම් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු නල්ලදරන් කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඔවුන් සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 25ක් සහ කැස්බෑ බිත්තර 211ක් අත්අඩංගුවට ගැනුණා. සැකකාරියන් දෙදෙනා අනවිලුන් දාව වනජීවී කාර්යාල වෙත බහර කෙරුණා. සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැදුණු වනාලියකු පල්ලිය ගොඩැල්ල ඉලුක්පිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙම සත්වයාගේ පෙනහැල්ල ප්‍රදේශයේ තිබී උණ්ඩයක් සොයාගත් බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. මහවැලි ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු සොයා ගැනුණා. මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටනොයේ ස්ටෑන්ඩන් වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීම සිදු වුණේ. අත්අඩංගුවටගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනමඩුව මහකුඹු කඩවල ප්‍රදේශයේ තිබී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ කාන්තා සිරුරක් සොයාගෙන තිබෙනවා. දිවසේ මුළුතැන්ගේ පිටුපස ප්‍රදේශයේදී සිරුර හමු වූ අතර අධික ගැට ගසා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් සුනක ඒකක යොදා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කර ඇත්තේ අද පස්වරුවේ ඌව සහ මධ්‍යම පළාත් ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරුන් කැඳවා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල
විලිසෙන මෙතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පියවරක් ලෙසයි අද මෙම සාකච්ඡාව පැවැත්ුණේ. අධිපති මෛත්‍රීපාල සිරිසෙන මෙතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය පුදුජන අපේක්ෂාවන් ඉටු කරමින් සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව 2015 ජනවාරි 8 වෙනිදා මෙරට 60 දෙලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයිනපුරා විහාරස්ථාන වෙත පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60කට අධික පිරිසක විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත පූජා භූමි ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා. ජනවාරි 10 වෙනිදා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලිකම් දයාසිරි ජයසේකර මහතා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් නව මහලිකම්වරයා වෙත සිය සුභාශිංසන පළ කළා. ජනවාරි 11 වෙනිදා නව ආණ්ඩුකාරවරුන් සමග හමුවකට ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයේදී එක් වුණා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගෙවිගිය සිව් වසරක කාලය තුල අපේ අනුනායක හාමුදුරනේ නව රජයක් බලයට පත්වීමෙන් මීට වසර 4කට පෙර රටේ ජනතාව බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරගන්න අපි ලොකු කැපකිරීමක් කළා තිබෙනවා. එහි ප්‍රතිඵල රාශියක් තිබෙනවා. එහි බොහෝ සාර්ථකභාවයක් තිබෙනවා. ඒ වගේම අසාර්ථක භාවයන් තිබෙනවා. ජයමෙන්ම පරාජයද තිබෙනවා. ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනා වගේම ලබා ඇති පරාජයන් පරාජය කර ඒවායින් ජයග්‍රහණය කරන්න ඉදිරි කාල සීමාවත් තුල මම තමුන්නාංශල වෙනුවෙන් කැප වෙනවයි කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී සාතිය කරනවා පැහැදිලි කරනවා. කල මෙහෙය අගයමු. ඉදිරි ගමනට ශක්තියක් වෙමු. ජනපතිතුනි ඔබයි රටේ ජනතා පෙතුම. ජනපති මෙහෙවරක සද්දින මතකය.